හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරල්ලා ඝාතනයට ලක් වූ බව ඊශ්‍රායල් හමුදා විසින් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. ඊශ්‍රායල් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩැනියෙල් හගාරි සඳහන් කළේ ඊශ්‍රායල් හමුදා බුද්ධ්‍යාංශ ලබා දුන් නවතම වාර්තාව මගින් හිස්බුල්ලා නායකයාගේ මරණය තහවුරු කළවා. බේරුටේ දහියා උපනගරයේ හිස්බුල්ලා ප්‍රධාන මධ්‍යස්ථානය වෙත ගත වූ රාත්‍රියේ ඊශ්‍රායල් හමුදා සිදු කළ ගුවන් ප්‍රහාර සමග මෙම ඉලක්කය සපුරා ගැනීමට සමත්ව පැවති බව දැනුම් දී තිබුණා. හිස්බුල්ලා සංවිධානයේ අභ්‍යන්තර වාර්තා මගින්ද හසන් නසරල්ලාගේ මරණය පිළිබඳ සන්නිවේදනය කර පවතින බවයි ඊශ්‍රායල් හමුදා නිවේදනය කළේ. මෙහිදී හිස්බුල්ලා නායකයා රැඳී සිටි භූගත බංකරය වෙත වඩාත් නිවැරදිව ප්‍රහාරය සිදු කර පවතින බව දැනුම් දී තිබුණා. මේ සමග වසර 32ක් පුරා හිස්බුල්ලා සංවිධානය මෙහෙවන ලද නසරල්ලාගේ පරිච්ඡේදය අවසන් කර පවතින බවයි සඳහන් කළේ. ඊශ්‍රායල් හමුදා ප්‍රකාශකයෙකු වන අවීචි අද්‍රි ප්‍රකාශ කළේ හසන් නසරල්ලා තවදුරටත් ජීවතුන් අතර රැඳී සිටින බවට ඇතැම් ඉරාන මාධ්‍ය සඳහන් කළ වාර්තා අසත්‍ය බවයි. මෙහිදී හසන් නසරල්ලා රැඳී සිටි ස්ථානය හඳුනා ගැනීමට පවා හිස්බුල්ලා සංවිධානය වෙත හැකියාවක් ලැබී නොපවතින බව පවසා තිබුණා. මේළඟ හිස්බුල්ලා නායකයා බවට පත්විය හැකි බවට සැක කරන ලද අලි කරාකිද මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව පැවති බවයි ප්‍රකාශ කළේ. හිස්බුල්ලා සංවිධානයේ මිසයිල බලගනේ ප්‍රධානියා සහ ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක්ම ඝාතනයට ලක්ව පැවති බවද පවසා තිබෙනවා. මේ සමග ඔපරේෂන් නිව් ඕඩර් මෙහෙයුම සාර්ථක වූ බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු වෙත දැනුම් දුන් බවයි අනාවරණ කළේ. මේ අතර හිස්බුල්ලා සංවිධානයේ මූලාශ්‍රයක් රොයිටර් වෙත සඳහන් කළේ හසන් නසරල්ලා සමග සියලු සන්නිවේදන සම්බන්ධතා මේ දක්වා බිඳවැටී පවතින බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස හිස්බුල්ලා සන්නිවේදන ජාලය තුළ දැඩි මට්ටමේ නිහඬතාවයක්ද පවතින බවයි දැනුම් දී තිබුණි. මේ සම්බන්ධයෙන් නිල මට්ටමේ ප්‍රකාශයක් සිදු කළ නොහැකි වුවද ලබා දීමට සුබ පණිවිඩයක් නොපවතින බවයි පවසා තිබුණේ. අල් ජසීරා පුවත් සේවයේ නවතම වාර්තාවකින් කියා සිටියේ හිස්බුල්ලා නායකයාට අත් වූ ඉරණම සම්බන්ධයෙන් දැන ගැනීම සඳහා මැද පෙරදිග රාජ්‍යයන් රැසක්ම තැත් කරමින් සිටින බවයි. මේ දක්වා ඉරානයේ තස්නීම් පුවත් සේවය පමණක් හසන් නසරල්ලා ජීවතුන් අතර රැඳී සිටින බවට වාර්තා පළ කර තිබුණා. මේ සම්බන්ධයෙන් තහවුරු කළ හැකි සාක්ෂියක් ලබා දීම සඳහා එම වාර්තාව මේ දක්වා අසමත්ව පැවති බවයි පවසා තිබුණේ. මේ අතර ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි විසින් වහම ඉරානයේ ආරක්ෂක මණ්ඩලය කැඳවීමට කටයුතු කර තිබෙනවා. ලෙබනනයේ හිස්බුල්ලා මූලස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු මෙම කැඳවීම සිදු කර පවතින බවයි සඳහන් කළේ. මේ සමග ඉරාන පාර්ලිමේන්තුවේ ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති කවුන්සිලයේද කැඳවා පවතින බව හෙළි කර තිබුණා. මෙම කවුන්සිල කැඳවීම ඉතා දුර්ලභ තත්වයක් වන බැවින් මෙයද හසන් නසරල්ලාගේ ඉරණම සම්බන්ධයෙන් වඩා ඍණාත්මක තත්වයක් පෙන්නුම් කරනු ලබන බවයි දැනුම් දී තිබුණි. ලෙබනනයේ අල් බයාදීන් වාර්තාවක් මගින් කියා සිටියේ හිස්බුල්ලා නායක හසන් නසරල්ලාගේ දියණිය බේරුත් වෙත එල්ල කළ ඊශ්‍රායල් ප්‍රහාරයෙන් මිය ගිය බව තහවුරු කර ඇති බව. මේ සමග තවත් 21 දෙනෙකු ඝාතනයට ලක්ව පවතින අතර මෙම පුද්ගලයන් මේ දක්වා නම් කර නොපවතින බවයි පවසා තිබුණේ. මේ සමග බේරුටේ දහියා උපනගරය වෙත නවතම අනතුරු ඇඟවීමක් ඊශ්‍රායල් හමුදා විසින් නිකුත් කර තිබෙනවා. නගර මැදේ නිර්මාණය කර පවතින හිස්බුල්ලා භූගත උමංග තුළ වඩා විනාශකාරී මිසයිල් පද්ධති ගබඩා කර පවතින බැවින් සිවිල් වැසියන් වහාම නගරය අතහැර යාම අත්‍යවශ්‍ය බවයි දැනුම් දී තිබුණේ. මෙම හිස්බුල්ලා තීරණාත්මක මර්මස්ථාන වනසා දැමීම සඳහා අඛණ්ඩ ප්‍රහාර මෙහෙවනු ලබන බව සඳහන් කළා. මේ අතර බේරුත් වෙත එල්ල කළ ඊශ්‍රායල් ප්‍රහාරයෙන් පසු උතුරු ඊශ්‍රායලයේ නගර කිහිපයක් වෙත රොකට් වෙඩි ප්‍රහාර වාර්තා කර තිබෙනවා. මේ සමග හයිෆා නගරයේ සිවිල් වැසියන් වෙත වඩා සැලකිල්ලෙන් පසුවීමට උපදෙස් නිකුත් කර පවතින බවයි වාර්තා කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.